ජනපති මෙහෙවරක සත් දින මතකය. අගෝස්තු 15 වෙනිදා නිපුණතා පිරි තාරුණ්‍ය සවි බල ගන්නමින් ස්ථාපිත කෙරුණු මහනුවර දිස්ත්‍රික් ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. අනතුරුව ජනාධිපතිතුමා තරුණ තරුණියන් සමග හමුවකටද එක් වුණා. පල්ලකැලේ පළාත් ආයුර්වේද රෝහලේ ඇඳන් සියකින් යුත් වාටු සංකීර්ණයේ විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින්. ශ්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන මහනුවර ශ්‍රී දන්ත දහතුන් වහන්සේ උදෙසා නොකොඩවා පවත්වන වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය පෞරාණික චාරිත්‍රවලට ගරු කරමින් මෙවරද සාර්ථකව පවත්වා අවසන් කළ බවට සංදේශය දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා විසින් මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබුවා. අගෝස්තු 16 වෙනිදා ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තුව වෙත වීරත්වයේ සංකේතයක් වන පෞරාණික රණ පරශු සම්මාන ප්‍රදානය කිරීමේ උළෙල සේනාධිනායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාවුල රෙජිමේන්තු බලකා මූලස්ථානයේදී අභිමානවත් අයුරින් පැවැත්ුණා. පොලිස් නිලධාරීන් සඳහා සුබ සාධන පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණ පෙරදැරිව රුපියල් මිලියන 250ක වියදමින් ඉදිකරන ලද මරදාන තනිකඩ බට නිවාස සංකීර්ණයේ විවෘත කිරීමේ ජනාධිපතිතුමා අතින් රුපියල් මිලියන 407ක වියදමින් ඉදිකරන ලද මට්ටක්කුලිය වෙරළබඩ විවාහක පොලිස් නිල නිවාස සංකීර්ණයේද මෙදින ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. අගෝස්තු 17 වෙනිදා රාජ්‍ය දේව සංස්ථාවේ අඩසිය වසක සමරුමට සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද අනුරාධපුර නව ප්‍රාදේශීය කාර්යාලයේ විවෘත කිරීමේද ජනාධිපතිතුමා අතින් සති 3ක් මාසයක් වැනි කෙටි කාලයක් තුල ඒ ම්ලේච්ඡ රස්තවාදීන් හඳුනාගෙන ඒ සියල්ල විනාශ කරලා අවශ්‍ය අත්අඩංගුවට අරගෙන ඔවුන්ව මර්ධනය කළා රටේ ජාතික ආරක්ෂාව සහතික කරන්න ශක්තිමත් කරන්න ඔබ සෑම කෙනෙක්ම කරන ලද ඒ උතුම් මෙහෙවර පිළිබඳව මම මුළුමහත් ජාතියේ ගෞරවය ත්‍රිවිධ හමුදාවට පොලිසියට බුද්ධි අංශවලට මම ඉමහත් ගෞරවයෙන් යුතුව මගේ ප්‍රණාමය සහ භක්තිය මා පුද කරනවා ජාතික ආරක්ෂාව පිළිබඳව ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් බුද්ධි අංශත් සිය වගකීම් සහ යුතුකම් මනාව ඉටු කරමින් විනයගරුකව චරිතවත්ව ඉටු කරන අවස්ථාවක ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවන ඔබේ සේවාව පහත් කොට සලකන අය පිළිබඳව මා දැල්ලෙස කනගාටු වෙනවා. ජනපති මෙහෙවරක සත් දින මතකය.